හැමෝම අයබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SL Guide YouTube channel එකත් එක්ක අද විරුක මම කතා කරන්න යන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් නිතරම හොයන මාතෘකාවක් ගැන ඒ තමයි WhatsApp රහස ඉතින් මේ වෙනකොට ස්මාර්ට්ෆෝන් එකක් තියෙන හැම කෙනෙක්ම වගේ WhatsApp account එකක් පාවිච්චි කරනවා නමුත් ගොඩක් දෙනෙක් මේ app එක පාවිච්චි කරාට මේක ඇතුලේ ඔයාලා නොදන්න සැඟවුණු රහස් ගණනාවක්ම තියෙනවා අන්න ඒ නිසා අද අපි කතා කරමු WhatsApp application එකේ තියෙන hidden features කීපයක් ගැන ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා දැම්ම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ tab එකෙන් තියෙන bell icon එක click කරලා තිබුණොත් විතරයි මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. මම මුලින්ම කතා කරන්න යන්නේ WhatsApp එකේ emoji reaction ගැන. සමහර විට මේක නම් ඔයා දන්නව වෙන්නත් පුළුවන්. නමුත් නොදන්න අය තියෙන නිසා මම මේකත් කියන්න හිතුවා. හරි. ඔයා මුලින්ම Play Store එකට ගිහින් ඔයාගේ WhatsApp එක අප්ඩේට් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම අප්ඩේට් කරගන්න ඕනේ. මොකද අලුත්ම අප්ඩේට් version එකට තමයි මේ emoji reaction එක support කරන්නේ. ඊට පස්සේ ඔයාට කවුරු හරි message එකක් එවුවට පස්සේ මෙන්න මේ විදිහට touch කරන් ඉඳලා emoji react එකක් දාන්න පුළුවන්. එතකොට මේ message එක එවපු කෙනාට මෙන්න මේ විදිහට react එක පෙන්නනවා. මේක අපි අර Facebook එකේ තියෙන post වලට react කරනවා වගේම තමයි. ඊළඟට මම කතා කරන්න යන්නේ WhatsApp call විතරක් කොහොමද block කරගන්නේ කියලා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඔයාලට නිතරම calls ගන්න වෙන්න පුළුවන්. නමුත් ඒ contact එක ඔයාලට මොකක් හරි හේතුවක් නිසා block කරන්නත් බැරි නම් ඔයාලට ඒ number එකෙන් එන calls විතරක් block කරලා තියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට නොදන්න numbers වලින් නිතරම calls එනවා නම් ඒවා automatically block වෙන විදිහට හදා ගන්නත් පුළුවන්. ඒකට ඔයා Play Store එකට ගිහින් මෙන්න මේ application එක මුලින්ම download කරගන්න ඕනේ. මම මේ app එකේ link එක මේ වීඩියෝ එකට පාලින් තියෙන description එකේ දාලා තිනවා. ඔයාට එතනින් download කරගන්නත් පුළුවන්. මම මේ විදිහට app එක open කරලා start button එක click කරනවා. ඊට පස්සේ ඔයා මේ app permission allow කරගන්න ඕනේ. මම මේකත් close කරගන්නවා. දැන් මෙතන උඩින්ම මගේ WhatsApp account දෙකක් තියෙනවා. ඒ කියන්නේ business app එකයි personal account එකයි දෙකම මෙතන මම පාවිච්චි කරනවා. ඒ නිසා තමයි මේ දෙකක් පෙන්වන්නේ. ඔයාගේ තියෙන personal account එක විතරයි නම් මෙතන මෙන්න මේක විතරක් ඔයාට පෙන්නයි. හරි. දැන් මෙතන පහලින් අහනවා මොන calls-ද block කරන්න ඕනි කියලා. ඒ කියන්නේ මේ all කියන එක දුන්නොත් ඔයාට එන හැම call එකක්ම block වෙනවා. ඊළඟට මේ my contacts කියන එක දුන්නොත් ඔයාගේ contact list එකේ තියෙන number එකකින් එන calls තමයි block වෙන්නේ. ඒ වගේම මේ unknown කියන එක දුන්නොත් නොදන්න numbers වලින් එන හැම call එකක්ම block වෙනවා. ඊළඟට මේ custom කියන එක දීලා ඔයාගේ phone එකේ තියෙන එක number එකක් හෝ numbers කිහිපයක් හරි ගෲප් එකක් හරි ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒකට ඔයා මෙන්න මේ බටන් එක ක්ලික් කරලා මෙතනින් ප්ලස් බටන් එක ටච් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාගේ contact list එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ app permission එකත් අනිවාර්යයෙන්ම allow කරගන්න ඕනේ. මොකද නැත්තම් ඔයාගේ contact list එක access කරන්න විදියක් නැහැ. දැන් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන numbers ඔක්කොම ටික තියෙනවා. ඔයාලට මෙතනින් block කරන්න අවශ්‍ය number එක හෝ numbers කිහිපයක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ finish command එක දෙන්න. දැන් මෙන්න මේ විදිහට ඔය ඇඩ් කරගත්ත number එක black list එකේ තියෙනවා. ඔයාට ආපහු මේක unblock කරගන්න අවශ්‍ය නම් මේක touch කරලා delete කරගන්න පුළුවන්. හරි. දැන් අපි call එකක් අරන් බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. මම දැන් මෙන්න මේ ෆෝන් එකේ තියෙන number එක තමයි මේකෙන් block කරේ. ඒ නිසා මම මේ විදිහට මේකෙන් call එකක් ගන්නවා. ඉතින් ඔයා දකින්න නැති මගේ call එක automatically cut වුණා. මේ විදිහට ඔයාට නොදන්න numbers වලින් එන calls හරි ඔයාට නිතරම කරදර කරන numbers එකක් හෝ කීපයක් තියෙනවා නම් ඒවා ලේසියෙන් ඔයාට block කරගන්න පුළුවන් මෙන්න මේ application එක පාවිච්චි කරලා. ඊළඟට මම කතා කරන්න යන්නේ WhatsApp notification ගැන. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඔයාට message එකක් එව්වොත් මෙන්න මේ විදිහට notification එකක් පෙන්වනවානේ. අන්න ඒක ඔයාට මේ විදිහට නැතුව notification bar එකේ විතරක් පේන විදිහට හදාගන්න පුළුවන්. ඒකට WhatsApp account එකට ගිහිල්ලා මෙන්න මේ තිත්තුන උඩ click කරන්න. ඊට පස්සේ settings tab එකට යන්න. දැන් ඔයා මේ notification වලට ගිහිල්ලා මේ use high priority notifications කියන එක off කරගන්න. දැන් ඔයාට message එකක් ආවොත් අර කලින් වගේ ලොකු notification එකක් පෙන්වන්නේ නැහැ. මේ විදිහට notification bar එකේ විතරයි ඒක පෙන්වන්නේ. ඔයාලා දැකලා ඇති නිතරම travel කරන අය අරගන්න photos status දානවා. මේ විදිහට ඔයා photo එකක් status දාද්දි අදාළ location එකක් tag කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි අර Instagram Facebook post එකෙම දාද්දි අදාළ location එක දානවනේ. අන්නේ feature එක WhatsApp එකෙත් තියෙනවා. නමුත් ගොඩක් දෙනෙක් මේක පාවිච්චි කරන්නේ නැහැ. ඒක කරන්න මෙහෙමයි. ඔය අදාළ photo එක මුලින්ම status වලින් open කරගන්න.
දැන් ඔයා මේ emoji icon එක touch කරලා මෙතනින් මේ location icon එකත් touch කරන්න. දැන් ඔයාලට මෙතනින් map එකෙන්ම අවශ්‍ය නම් ඔයාගේ live location එක select කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන search කරලා වුණත් ඔයාට location එකක් අරගන්න පුළුවන්. ඊට පස්සේ මේ location tag එක ඔයාට අවශ්‍ය විදිහට හදාගෙන මේක publish කරන්න පුළුවන්. දැන් මේක බලන කෙනෙක්ට මෙන්න මේ location button එක click කරලා අදාළ location එක Google map එකෙන් බලන්න පුළුවන්. ඊළඟට මම කතා කරන්න යන්නේ මේ WhatsApp status ගැනම තමයි. ඒ තමයි ඔයාගේ යාළුවෝ එක එක status දානවනේ. එතකොට ඔයාට මේ status වල තියෙන video එකක් හරි photo එකක් හරි අවශ්‍ය වුණොත් ගොඩක් දෙනෙක් කරන්නේ status එක දාපු ගණාට කියනවා මේ status එක මටත් එවන්න කියලා. නමුත් එහෙම අවශ්‍ය නැහැ. ඔයා මේ WhatsApp status එකක් බලපු ගමන් ඒක ඔයාගේ phone එකට automatically save වෙනවා. ඔයාට මේක අමුතින් download කරන්න අවශ්‍ය නැහැ. කිසිම data වියදමක් යන්නෙත් නැහැ. මම දැන් කියලා දෙන්නම් කොහොමද මේ status access කරන්න කියලා. एकोट फाइल मेनेजर वर्ल्ड ईट पास वागे फाइल वाले मिथन वाट वाट्सअप फोलडे पेना अन्न एक ओपन करगा फोन के मिथन वाट्सअप फोलडे पेना इन सब मम्मी एंड्रॉइड की फोलडे आना मे मीडिया फोलडे गिड़ पास मेन मे विधि वाट्सअप फोलडे बलागन पुलवा वाण वरदी फोलडे आवना मेन मे वगे फोलडेस्ट वाट बलागन पुलवा वागे फोन के मे वाट्सअप फोलडे एंड्रॉइड की पुलवा එවන්නත්නම් ෆයිල් මැනේජර් වල වෙනත් තැනක තියෙන්න පුළුවන්. වාට මේක හොයාගන්න අපහසු වුණොත් හදිසියවත් ෆයිල් මැනේජර් වල තියෙන මෙන්න මේ සර්ච් බාර් එකේ WhatsApp කියලා සර්ච් කරන්න. එතකොට වාට මේක ගොඩක් ලේසියෙන් හොයාගන්න පුළුවන්. කොහොම හරි ඔයා මේ ෆෝල්ඩර් එක ඕපන් කරගෙන මෙතනින් ආයමත් මේ මීඩියා කියන එකට යන්න. දැන් මේ ස්ටේටස් කියන එක ඕපන් කරාට පස්සේ ඔයා බලපු හැම ස්ටේටස් එකක්ම මෙතන පෙන්නනවා. ෆොටෝ සහ වීඩියෝ ඔක්කොම මෙතන තියෙනවා. वोट मिथनीम अवश्य शेयर कर लमेवा वागे वाट्सअप अकाउंट स्टेटस अपलोड कर पुलवाम हेमंदा तरह कनेक्ट से करना पुलवाम हे भाई मिथन मे तीन स्टेटस पै विसी पास ऑटोमेटिकली डिलीटना एन सोट मेव दिगटम त्यागा वशना वोट वो वीडियो फोटो सिलेक्ट कर लिना फोलडे कापी करगा इतकोट मेव कवधवत नतिवेना वागे गैलरी के उन्ना मे स्टेटस बला शेयर करना पुलवाम ඊළඟට කියන්නේ මෙන්න මේ විදිහට ඔයාගේ WhatsApp account එක lock කරගන්නේ කොහොමද කියලා. ඒකට මෙන්න මේ application එක මුලින්ම install කරගන්න ඕනේ. මම මේ app එක ගැන වෙනම video එකකුත් කරලා තියෙනවා. ඒක මම තව දවස් කිහිපයකින් ඔයාලට දෙන්නම්. අද මම මේක කෙටියෙන් කියලා දෙන්නම් කොහොමද මේක setup කරගන්න කියලා. ඔයා මුලින්ම app එක open කරලා මේ page එක next කරගන්න. ඊට පස්සේ මෙතනින් ඔයාට volume button වලින් කැමති විදිහකට lock එකක් දාගන්න පුළුවන්. මම මේ විදිහට වොලියුම් අප් බටන් එක දෙපාරක් ප්‍රෙස් කරලා වොලියුම් ඩවුන් කී එකත් එකපාරක් ප්‍රෙස් කරනවා. ඊට පස්සේ මේක නෙක්ස්ට් කරලා ආපහු ඒ පාස්වර්ඩ් එකම එන්ටර් කරලා මේක කන්ෆර්ම් කරගන්න. මෙතනින් මේ නන් කියන එක දීලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙතනින් ගා මොකක් හරි ප්‍රශ්නයක් සිලෙක්ට් කරගන්න. ඒ වගේ මේකට කැමති පිළිතුරකුත් ආදා ගන්න. හැබැයි මේක මතක තියාගන්න මොකද මේකෙන් තමයි පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න වෙන්නේ. ඊට පස්සේ මෙතනින් app permission on කරගෙන ඉස්සරහට යන්න. දැන් ඔය app එක open කරාට පස්සේ මෙන්න මේ වගේ note app එකක් තමයි display වෙන්නේ. මෙතනට දැන් ඔය අර button වලින් දාගත්ත password එක enter කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට app lock එක open වෙනවා. දැන් ඔය මේ app lock කියන එක මුලින්ම on කරගන්න. ඊට පස්සේ මම පහළට ගිහින් මෙතන WhatsApp කියන එක ලොක් කරගන්නවා. දැන් මෙතන මේ black කියන එක තිබුණොත් ඔයාගේ WhatsApp එක ඕපන් කරාට පස්සේ කළු පාට screen එකක් තමයි පෙන්වන්නේ. ඔයා මේ transparent කියන එක දුන්නොත් ඔයාගේ chat conversations ටික පෙන්නනවා. නමුත් කිසිම දෙයක් ඕපන් වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔයාට මේ custom කියන එක දීලා ඔයාගේ phone එකේ තියෙන මොකක් හරි photo එකක් add කරගන්න පුළුවන්. එතකොට කවුරු හරි ඔයාගේ WhatsApp එක ඕපන් කරොත් ඒ ඔයා add කරගන්න photo එක තමයි display වෙන්නේ. මම මෙතනින් මේ transparent කියන එක select කරනවා. सिलेक्ट कर लम वाट्सअप ओपन करना दंग बलागन बुला मे किसी दया टच मे चट कन्वर्सेशन ओपन करना मे किसी दया ओपन वेन्ने इवकि तम किसी कनेक्ट हित अभी मेकट लोके दालतीनो गेला को मारी मन दर बटन वाली दागते लोके प्रेस करो वोट बलागन बुला किसीम गैटल वक्न तो मे ऐप कलिंग वगेम वेड करना मिन्न मे विद्युत वागे वाट्सअप अकाउंट का गोडक्म लेसी लोकरगन बुला ඊළඟට අන්තිම ට්‍රික් එක තමයි ඔයාගේ WhatsApp නම්බර් එක තවත් කෙනෙක්ට QR කෝඩ් එකකින් සෙන්ඩ් කරන විදිය. ඔයා මේ විදිහට 33 උඩ ක්ලික් කරලා settings වලට යන්න. ඊට පස්සේ මෙන්න මේ QR කෝඩ් icon එක ටච් කරන්න. දැන් ඔයාලට මේ වගේ QR කෝඩ් එකක් බලා ගන්න පුළුවන්.
वाट अवश्य मेक मिथन शेयर कर लात के फोटो दीट सैन कर पुलवां एक मेल का दीट हरी विनात्मक कार्यक्रम सैन कर पुलवां इट पास स्कैन कर रहा ऑटोमेटिकली आगे कंटाक्ट तम पेन्न इतकोट अदाल नाटक सेव बटन टच कर सेव कर विरती एम तंग विनाथ फोन मे स्का कोई दीला मेक स्का करो मैंने मे विद्युट एड कंटाक्ट पेन्न इतकोट मे बटन टच कर मेक लेजी आट सेव कर पुलवां इध मंगीतन अद वीडियो का तेमटों वेदगत्त के वीडियो कटिन हितन शाकर दिन इवक आगे मतगत पाल कमेंट करना तम तक रहा इवक चैनल के सब्सक्राइब के लिए पाल तीन बेल्लाइकन क्लिक तीन तीतर मैं वीडियो को अपलोड कर पुलवांगे इतनी चैनल अत के अला हेमोटम स्तुति आप एस एल गाइड तरह वीडियो किंग हम हेमोटम शुभदा साहब।